අයිබෝවන් වාසනාවන්ත සුබ දවසක් සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ක්‍රිස්තු වර්ෂ 2024 සිද්ධ වෙන ප්‍රථම ග්‍රහ මාරුව තමයි බුධගේ ග්‍රහ මාරුව. මේ බුධ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ 7 වෙනිදා රාත්‍රී 8:50ට බුධ ධනු රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ කියන්නේ බුධ ගුරුගේ රාශියකට ප්‍රවිෂ්ඨ වෙනවා. තමන්ගේ තත්වයේ නැත්නම් සමාන තත්වයේ රාශියක් විතරයි හඳුන ගන්න පුළුවන්කමක් තියෙන. එක පැත්තකින් කුමාරයා ගුරුවරයාගේ ගෙදරට යනවා හා සමාන අදහසක් මෙතනදී අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද රජවාසලයේ කුමාරයා විදිහට නැත්නම් රජුරුවන්ගේ පුත්‍රයා විදිහට තමයි බුධව හඳුන්වන්නේ. එතකොට මේ මන්ත්‍රාචාර්ය එහෙම නැත්නම් බුධ කුමාරයා මේ යන්නේ ගුරු කියලා කියන්නේ සුරගුරු එහෙම නැත්නම් සුරයන්ගේ ගුරුවරයා බවට පත් වෙන බ්‍රහස්පතිට අයිති ධනු රාශියට. මේක සාපේක්ෂව ගත්තාම ඒ අනුව හොඳ තත්වයක් විදිහට තමයි හඳුන ගන්න පුළුවන්කමක් පවතින්නේ. අවුරුද්දක පළවෙනි ග්‍රහ මාරුව අපි කියනවා උෂ්ණ ග්‍රහයෝ, එහෙම නැත්නම් පාප ග්‍රහයෝ කියලා කට්ටිය කියනවා. ඒ පාප ග්‍රහයෝ එහෙම නැත්නම් උෂ්ණ ග්‍රහයෝ මාරු වෙනවට වඩා මේ බුධ වගේ ග්‍රහයෙක් සෞම්‍ය ග්‍රහයෙක් මාරු වීම ඉතාමත්ම හොඳයි. අනිත් එක මේ අවුරුද්දේ ග්‍රහ වක්‍ර වීම තිබිච්ච එක ගුරුගේ ග්‍රහ වක්‍රයේ අවසන් වෙලා තමයි මේ අවුරුද්ද ආරම්භ වෙන්නේ. ඒ වගේම බුදත් ග්‍රහ වක්‍රයක් තුල තමයි හිටියේ. ඒ ග්‍රහ වක්‍රයේ නිවෘත වෙච්ච ගමන්ම තමයි මේ ග්‍රහ මාරුව සිද්ධ වෙන්නේ. ජ්‍යොතිෂ පිළිබඳව උනන්දුවක් දක්වන ඔයගොල්ලෝ හැමෝටම මේ බුදගේ ග්‍රහ මාරුවත් එක්කලා කොහොමද ඉදිරි කාල පරිච්ඡේදයේ ඇති වෙන ග්‍රහ තත්ත්වය කියලා කතා කරන්නට තමයි අපේ මේ සූදානම. මේෂ ලග්නය. මේෂ ලග්නයන් උපන් ඔබගේ නම වැන්නට තමයි ඔන්න එන්නේ. නම වැන්න කියලා කියන්නේ ඔබ දන්නවා පුණ්‍ය ස්ථානය කියලා. ඒ වගේමයි ඔබගේ උසස් අධ්‍යාපනික කටයුතු යථාර්ථයක් බවට පත් කරගන්න, සාර්ථක තත්ත්වයකට පත් කරගන්න, අධ්‍යාපනික කටයුතු දියුණු කරගන්න, තමන්ගේ පැවැත්ම දියුණු කරගන්න, ආර්ථිකය දියුණු කරගන්න, සමාජ තත්ත්වය දියුණු කරගන්න ආදී දේවල් වලට මේ කාල පරිච්ඡේදයේ ඒ අනුව සාපේක්ෂව ගත්තහම හොඳ තත්වයක් විදිහට නැත්නම් හොඳ කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතයේ යථාර්ථයක් බවට පත් කරගන්න, තමන්ගේ ජීවිතයේ සෞභාග්‍යමත් තත්වයක් බවට පත් කරගන්න, තමන්ගේ ජීවිතයේ සාර්ථක මාවතකට යොමු කරගන්නත් මේ කාල පරිච්ඡේදය ඔබට අත්වලක් බවට පත් වෙනවා. සසරේ ඔබ කරපු හොඳ වැඩ, කුසල් වැඩ, පින් වැඩ තවදුරටත් කරන්න පුළුවන් හිතේ හයිය හම්බ වෙන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ බුධගේ ග්‍රහ මාරුව මේෂ ලග්නයෙන් උපන් ඔබට පිළිඹිබු කරන්නේ. ඒ නිසා මේ මේෂ ලග්නයෙන් උපන් ඔබට ආධ්‍යාත්මික ගමන් බිමන් යන වාසනාව ලැබෙනවා, ආගමානුකූල ගමන් බිමන් යන වාසනාව ලැබෙනවා, පෙරපින් ඉස්මතු කරගන්න පුළුවන් හැකියාව ශක්තිය පවතිනවා. මේ හැම දෙයක් එක්කම තමන්ගේ ජීවිතයට සෞභාග්‍යමත් භාවයක්, යථාර්ථවත් භාවයක්, සුභවාදී භාවයක් එක්කාසු කරගන්න නැත්නම් එකතු පහදු කරගන්න ලැබෙන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ කාලයේ සෞභාග්‍යමත් සුභවාදී කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්න, යහපත් කාල පරිච්ඡේදයක් බවට පත් කරගන්න ඔබට අනිවාර්යයෙන්ම ඉඩ හම්බ වෙනවා කියන එක මතක තියාගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න, දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු, තමන්ගේ අධ්‍යාපනික කටයුතු, තමන් මහන්සි වෙලා කරන්නා වූ වෙළෙළදාම් කටයුතු, බැංකු මූල්‍ය ශ්‍රේෂ්ඨ කටයුතු, යාළුවන් සම්බන්ධ කටයුතු වලටත් ඉතාමත්ම සුබයි. ඒ වගේම පාදාශිත රෝගී තත්ත්ව ඇති වෙන්න පුළුවන්කම පවතිනවා. ඒ වගේම කකුල් අතපය ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් තෙහෙට්ටු පීඩාකාරී ස්වභාවයන් පිළිබඳවත් පිළිඹිබු වෙනවා. ඒ පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කරනකොට අන්න ඒ ගැන තමයි ඔබ විසින් පූර්ණ හෝ යම් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට ඕනි. හෘදය පපුව පෙනහළු ආශ්‍රිතව තත්ත්වයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරගන්නත් යම් අවබෝධයකින් යුක්තව අපි කියනවා සාමාන්‍යයෙන් ශ්වසන අභ්‍යාස වගේ දේවල් නිතරම කරනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම කොන්ද තුනටි ආශ්‍රිත රෝගී තත්ත්ව ඇති නොවන ආකාරයට හොඳින් ජලය පානය කරලා ව්‍යායාම ආදී දේවල් කරනකොට ඒ වගේ ඔබගේ සෞඛ්‍යමය පුරුදු පාවිච්චි කරන එකත් හොඳයි. පුළුවන්කමක් තියෙනවා දරුවන්ට පොත්පත් පෑන් පැන්සල් ටිකක් දීලා මේ කාලේ සුබ කටයුතු ආරම්භ කරන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. මොකද ඔබගෙන 8 වැන්න වෙන බාධක මාර්ගයේ ස්ථානයකට තමයි ඔන්න බුද්ධගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ. මේ බුද්ධගේ සම්ප්‍රාප්තිය 8 වැන්නට සිද්ධ වෙනකොට මේ බුද්ධගේ ගමනාගමන කටයුතු වලින් ඔබට යම්කිසි හානියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොනවද? බැංකු ගමන් යනකොට, යාළුවොත් එක්ක ගමන් යනකොට, ඒ වගේම සන්නිවේදන ශ්‍රේෂ්ඨ වල වැඩ කටයුතු කරනවා, එවැනි ශ්‍රේෂ්ඨ වල ගමන් බිම යනකොට පරිස්සමෙන්. අනිත් අතට ගමන් බිමන් ට්‍රිප් විනෝද චාරිකා වගේ දේවල් යනකොට, ඒ වගේ ඡායාරූපකරණය කරන්න යනකොට අපි කියන සෙල්ෆි ගහනවා කියලා අපි කියන්නේ. ආන් ඒ වගේ තැන්වලදී පවා පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ සන්නිවේදන කටයුතු ආදී දේවල් වලදී බාධා ඇති වෙන්න පුළුවන්. ඔබ කතා කරන දුරකථන ඇමතුම් ආශ්‍රිතව ප්‍රශ්න පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්, සමාජීය තත්ත්වයට පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා, ගැටලුකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්, ආදායම් තත්ත්වයට ප්‍රශ්න පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා, වෘත්තිමය අභියෝග, සමාජීය සම්මත තත්ත්ව ආදී දේවල් වලට ගැටලුකාරී ස්වභාව, බාධාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩකඩ ඉතාමත්ම වැඩි. ඒ වගේම තමයි මානව සම්පත් කළමනාකරණය වගේ කටයුතු, සමාජ සම්පත් කළමනාකරණය වගේ කටයුතු වලදීත්
ඔබ ගොඩාක් පරිස්සමින් ක්‍රියාත්මක වෙන්න ඕන කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා. මානව දයාව කියන කාරණාව තමයි මෙතනදී ගොඩාක්ම වැදගත් වෙන කාරණාව බවට පත් වෙන්නේ. සමාජ සම්මතයේ සමාජ කටයුතු ආදී දේවල් පිළිබඳවත් ඔබට හිතන්නට සිද්ධ වෙනවා. ඔබ පාවිච්චි කරන වචන වැරදිලා අන් අයගේ හිතරි දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඔබ අත්සන් කරන ලිපි ලේඛන ආදී දේවල් පිළිබඳව වෙනදට වඩා යම් සැලකිල්ලක් දක්වන්නට ඕනි කාලයක් විදිහට තමයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා ඒ කාල පරිච්ඡේදය ඇතුලේ ඔබගේ ජීවිතයට යම් කිසි සහනයක් එකතු කරගන්න. ඒ කාල පරිච්ඡේදය ඇතුලේ ඔබගේ ජීවිතයට යම් කිසි සාධාරණත්වයක් එකතු කරගන්නත් මහන්සි ගන්න ඕනේ. වෘත්තිමය අභියෝග සමාජීය අභියෝග ඇති වෙනවා. ඒ සමාජීය අභියෝග වෘත්තිමය අභියෝග වගේ දේවල් වලදී කොහොමද ඒ වෘත්තිමය අභියෝග සමාජීය අභියෝග වලට ඔබ මුහුණ දෙන්නේ කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. ජීවිතයට යම් කිසි බලාපොරොත්තු සහගත ස්වභාවයන් ඇති වෙනවා. ඒ බලාපොරොත්තු සහගත ස්වභාවයන් සම්මත ස්වභාවයන් ආදී දේවල් එක්කලා කටයුතු කරනකොට ආදායම් වර්ධනය කර ගැනීම, සමාජ තත්ත්වය වර්ධනය කර ගැනීම, වෘත්තිමය තත්ත්වය වර්ධනය කර ගැනීම වගේ දේවල් පිළිබඳව හිතා බලා කටයුතු කරන්නට වෙනවා. පුළුවන්කමක් පවතිනවා නම් මෛත්‍රී භාවනාව වර්ධනය කරන්න, මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. මිතුරු ලග්නය. මිතුරු ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට වෙනත් විදියට තමයි ලෝකයේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. මොකද ඔබගේ ලග්නාධිපති බුද තමයි ඔන්න හත්වැන්නට මේ ප්‍රවිෂ්ඨ වෙන්නේ. ඒ හත්වැන්නට ප්‍රවිෂ්ඨ වුණට එතන මතක තියාගන්න රවිත් ඉන්නවා, කුජත් ඉන්නවා කියන කාරණාව. එතකොට අපි අර වෙනදා බුද හත්වැන්නට යනවා ඒ විතරක් කරලා බලලා බෑ. මොකද මෙතන රවිත් ඉන්නවා, කුජත් ඉන්නවා කියන ග්‍රහයෝ ගැන හිතන්නට ඕන. නැත්නම් හිතන්න පුළුවන් හැමදාම ඉතින් බුද හත්වැන්නට ගියාම එක විදිහයිනේ කියලා. එහෙම වෙන්නේ නෑ. මොකද මෙතන රවික කුජක කොහොමද දෘෂ්ටි වැටලා තියෙන්නේ, කොහොමද සංයෝග වෙන්නේ කියන කාරණාව. ඒ වෙනකොටම සිකුරු මෙතන මෙන්න අටවැන්නට ගිහිල්ලා තියෙනවා. අනිත් පැත්තට සෙන්සුරු තමන්ගේ පුණ්‍ය ස්ථානයකටව ගමන් කරනවා. මේ හැම කාරණාවක් පිළිබඳව යම් කිසි අවබෝධයකින් ගමන් කරන්න බලන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ කාල පරිච්ඡේදයේදී ඔබ සමාජයේ දිහා බලනවා වෙනත් ආකාරයක ඇහැකින්. ටිකක් කේන්ති සහගත ස්වභාවයකුත් තියෙනවා. අපි කියනවා අර යටපත් කරගන්න, අත්පත් කරගන්න දරන උත්සාහයක් පිළිබඳවත් මේක ඇතුළේ පෙන්눔 කරලා තියෙනවා. ඒ කියන්නේ කඩාගෙන ඉස්සරහට යන්න දරන උනන්දුවක්. කඩාගෙන අත්පත් කරගන්න දරන උනන්දුවක් පිළිබඳවත් මෙතන පෙන්눔 කරනවා. කඩාගෙන අත්පත් කරගන්න, කඩාගෙන යටත් කරගන්න, කඩාගෙන ඉදිරියට යන්න මේ ආදී වශයෙන් ඇතිවෙන උනන්දුවක් ස්වභාවයක් තමයි මේක ඇතුළේ පෙන්눔 කරලා තියෙන්නේ. සමාජ සම්මතයේ, සමාජ ස්වභාවයේ, සමාජ ක්‍රියාකාරීත්වයේ ආදී දේවල් පිළිබඳවත් ඔබ විසින්ම ගනුදෙනු කරන්නට සිද්ධ වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය සම්මත මේ ගොඩාක් දේවල් මේ කාල පරිච්ඡේදයේදී ඒ නිසා සිද්ධ වෙනවා කියලා පෙන්눔 කරලා තියෙනවා. කෙටි ගමන් බිමයි යනවා. සමාජ සම්මතය ඇතුළේ ඇති වෙනවා. සමාජ සම්මතය ඇතුළේ කටයුතු කිරීම සිද්ධ වෙනවා. වෘත්තිමය අභියෝග තියෙනවා. වෘත්තිමය සම්මත තියෙනවා. මේ හැම සම්මතයක්ම හැම ක්‍රමවේදයක් ඇතුළේම ඔබ බලාපොරොත්තු වෙන ගමන් බිමයි යන්න ඔබට වාසනා ගුණය පෑදෙනවා. සමාජීය ගුණය පෑදෙනවා. වෘත්තිමය ගුණය පෑදෙනවා. අභියෝග ජයගෙන ඉදිරියට යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ගණදුන කිරීම ආදී දේවල් වලදී, සමාජ සම්මතය ආදී දේවල් වලදී, වෘත්තිමය අභියෝග ආදී දේවල් වලදී ඔබ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව කටයුතු කරමු. ඒ විතරක් නෙමෙයි, පරිස්සමෙන් ගණදුන කරොත්, sannivedanaya කරොත්, ජීවිතයට යම් කිසි බාධාකාරී ස්වභාවයන් එක්කාසු වෙන එක නතර කරගන්නත් ඔබට ඉඩකඩ වාසනාව තියෙනවා. සමාජය ඇතුළේ ඔබට අලුත් මිත්‍රය මුණ ගැහෙනවා. සමාජය ඇතුළේ අලුත් සම්බන්ධතා මුල ගැහෙනවා. අස්සම් කරන වැඩ, සමාජීය වැඩ, මේ හැම එකක්ම එකම ආකාරයකට සාර්ථකව කරගන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. විශ්වීය ආශිර්වාදයේ ලැබෙන විශ්වීය අනපනත්වල ගුණාංග ඔබට ලැබෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. මේ ආශිර්වාදයේ ආරක්ෂණය, ආරක්ෂාව, මේ හැමදේම එක තමයි ඔබ මනඳුනු කරනවා කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. කෙටි ගමන් බිමන් ගොඩාක් කියදෙන විවාහ කලා නැති අයට විවාහ සම්බන්ධතා ගොඩනැගෙන, මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙන, ඒ ආශ්‍රිතව යම් යම් ආර්ථික වාසි ලබා ගන්න පුළුවන්කමක් පවතින, හවුල් ව්‍යාපාර ආදී දේවල් හොඳින් ආරම්භ කරලා ඒවා දියුණුව සලස ගන්න පුළුවන් යහපත් කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය පෙන්වුම් වෙනවා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ කටයුතු කරනකොට තමන්ගේ අධ්‍යාපනික හැකියාවන් වලට බාධා ඇති වෙන්න පුළුවන් වගේ මතක තියාගෙනම කටයුතු ආරම්භ කරන එක හොඳයි. මොකද කටක ලග්නයෙන් උපන් ඔබට සතුරන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙවි මේ කාල පරිච්ඡේදය. බුද ඒ වගේම රාජකාරක රවි කුච පිරිවරාගෙන සතුරු ස්ථානගතව ගමන් කරනවා. හැබැයි මේ කාල පරිච්ඡේදයේ එක පැත්තකින් ඔබට අලුත් ආදායම් මාර්ග පිළිබඳව හිතන්න පුළුවන්කමක් ලැබෙනවා. රැකියාවෙන් අතිරේක ආදායම් මාර්ග ලබා ගන්න, රැකියාවේ ආර්ථිකය ශක්තිමත් කරගන්න, රැකියාවේ වෘත්තිමය තත්ත්වය ශක්තිමත් කරගන්න ඔබට ඉඩකඩක් ලැබීමේ ස්වභාවය වැඩි. සමාජ සම්මතය ඇතුළේ ආර්ථිකය ගොඩනගා ගන්න, වෘත්තිමය තත්ත්වය ගොඩනගා ගන්න, රැකියා තත්ත්වය ගොඩනගා ගන්න, සමාජ සුබසාධන තත්ත්වය ගොඩනගා ගන්න ඔබට ඉඩකඩක් තියෙනවා. කායිකව මානසිකව ගොඩනගෙනකොට, ආර්ථික වශයෙන් ඔබ ගොඩනගෙනකොට, ඒ ආර්ථිකයේ සමාජීය තත්ත්වයේ ගොඩනන්වගෙන, වෘත්තිමය තත්ත්වයේ ගොඩනගන්නවගෙන, ඒ ඇතුළේ ඔබ කොහොමද ගමනක් යන්නේ කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා. කෙටියෙන් වුණත් ගමන් බිමන් යනකොට, පරිස්සමෙන් ගමන් බිමන් යන්නේ කියලා අපිට ඔබට මතක් කරන්න සිද්ධ වෙනවා.
තමන්ගේ ගෙවල් දොරවල් වලට පරිබාහිර සතුරු බරවේග ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔන්න ඔබට මේ කාල පරිච්ඡේදයේදී නිවාස ආශ්‍රිතව ඇති වෙන්න පුළුවන් සතුරු කරදර පිළිබඳව, රැකී රක්ෂා කටයුතු පිළිබඳව ඇති වෙන්න පුළුවන් සතුරු කරදර පිළිබඳව අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න ඕන කාලයක් විදියටයි හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එනිසා වෘත්තිමය තත්වයේ හොඳපත්වකෙන් පවත්ව ගන්න, සමාජ තත්වයේ හොඳ තත්වකෙන් පවත්ව ගන්න, මහා අවබෝධයක්, මහා සම්මතයක්, මහා ක්‍රමවේදයක් ඇතුළේ කොහොමද මේ දේවල් කරගන්නේ කියලා ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. නිතර ගමන් බිමන් යෙදෙන සමාජීය තත්වයේ සුභවාදී තත්වයකට පත්වෙන, වෘත්තිමය තත්වයේ සුභවාදී තත්වයකට පත්වෙන කාල පරිච්ඡේදයක් විදිහට පිළිඹිබු වෙනවා. කෙටියෙන් වුණත් අලුත් ගමනක් යන්න, කෙටියෙන් වුණත් අලුත් වැඩකට ආරම්භ කරන්න මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම හොඳයි. එනිසා අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න, සමාජ ගෞරවයකින් යුක්තව කටයුතු කරන්න, සමාජ සම්මතය ඇතුලේ කටයුතු කරන්න කියන එක අපි ඔබට මතක් කරනවා. කෙටි ගමන් බිමන් ඇතුලේ ඔබ අලුත් මිත්‍රය හොයාගනීවි, අලුත් වෙළඳාම් කටයුතු ආදී දේවල් වලට පෙළඹේවි. මේක ඇතුලේ ඔබගේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ශක්තිමත් කරගන්නත් වාසනාව පෑදී. සිංහල අග්නියෙන් උපන් ඔබට අලුත් දේවල් පිළිබඳව හිතෙන කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. ඔබට එරෙහිව තියෙන තරඟකාරී කටයුතු වලින් ඔබට බොහෝම පහසුවෙන් ඒ තරඟකාරීත්වයේ යම් ආකාරයකට දියුණුවක් කරා යොමු කරගන්න පුළුවන් හැකියාව, ශක්තිය පැවතීම විශේෂත්වයක්. ඒ නිසා තමන්ගේ ආදායම් තත්ත්වය වර්ධනය කරගන්න, දැනුම වර්ධනය කරගන්න, බුද්ධි ස්වභාවය වර්ධනය කරගන්න මේ කාලෙදී මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔබගේ මානව සම්පත් කළමනාකරණය, ආර්ථික සම්පත් කළමනාකරණය ආදී දේවල් වර්ධනය කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. වෘත්තිමය සමදතා, සමාජ සමදතා, ආර්ථික සමදතා දියුණු කරගන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. මේ හැකියාවන් වර්ධනය කරගන්න, සමාජ තත්ත්වයන් වර්ධනය කරගන්න, කායික මානසික ස්වභාවී තත්ත්වයන් වර්ධනය කරගන්න ඔබට ඉඩ ලැබෙනවා නම් මේ දේවල් වලින් තමයි ඔබගේ ජීවිතයට පන්නරයක් ලැබෙන්නේ, මේ දේවල් වලින් තමයි ඔබගේ ජීවිතයට ශාන්තියක් ලැබෙන්නේ. පුළුවන් හැම අවස්ථාවකදීම ඔබ බලාපොරොත්තු නොවන ගමනක් යන්න ඔබට අවස්ථාව තියෙනවා. සමාජීය වශයෙන් ඔබට බලාපොරොත්තු වෙන ආර්ථිකමය තත්ත්වයක් දියුණු කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඒ ආර්ථික තත්ත්වය දියුණු කරගන්න, සමාජ තත්ත්වය දියුණු කරගන්න ඔබගේ ජීවිතයට කොහොමද ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක පිළිබඳව ඔබ හිතන්නට ඕන. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග ආදී දේවල් ඇති වෙනකොට ඒ සමාජීය අභියෝග, වෘත්තිමය අභියෝග කොහොමද ක්‍රියාත්මක කරවගන්න කියලා ඔබ හිතන්න ඕන. හැබැයි මතක තියාගන්න, ප්‍රේම සම්බන්ධතාවලට මේ කාල පරිච්ඡේදය ඉතාමත්ම හොඳයි. අලුත් දේවල් ඉගෙන කියාගන්න මේ කාල පරිච්ඡේදයේ යහපත් කාල පරිච්ඡේදයක්. මිනිස්සු වෙනුවෙන් මහ අලුත් දේවල් කරන්න පුළුවන්කමක් ඔබට ලැබේවි. ඒ මිනිස්සු වෙනුවෙන් කරන අලුත් දේවල් ඇතුලේ ඔබට සම්මතය, සාධාරණත්වය ඉෂ්ට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. පුවත්පත් පත්‍රත් එක කරන ගණදුණු, TV රේඩියෝත් එක කරන ගණදුණු ආදී දේවල් වලටත් මේ කාල පරිච්ඡේදයේ ඉතාමත්ම සුබ කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබ බලාපොරොත්තු වෙනා වූ කටයුතු කොහොමද ඉෂ්ට සිද්ධ කරගන්නේ, ඔබ බලාපොරොත්තු වෙන කටයුතු කොයි විදිහද සාර්ථක කරගන්නේ කියලා ඔබ විසින්ම සැලසුම් කරන්නට ඕන. තමන්ට අභියෝග, තමන්ට සම්මත, තමන්ට පීඩා ඇති වෙන්න පුළුවන් තැන්වලදී මේකට එරෙහිව සාධාරණව යම් කිසි ආකාරයකට කටයුතු කරන්නේ කොහොමද? සමාජ තත්ත්වය කොයි විදිහද ක්‍රියාත්මක වෙන්නේ? තීරණාත්මකව කොහොමද ගනුදෙනු කරන්න කියන කාරණාව පිළිබඳ අවබෝධයකින් කටයුතු කළොත් ඔබට දිනන්න පුළුවන් වාසනාව පෑදෙනවා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ හතර වැන්න වෙන බන්දු ස්ථානයට බුධක ප්‍රවිෂ්ට වීම රවි කුජය ඉදදී තමයි සිද්ධ වෙන්නේ. එනිසා තිබුණු පීඩාව යම් ප්‍රමාණයකට අඩු වෙන්න පටන් ගන්නවා. එතන රවි ඉඳලා, කුජ ඉඳලා, ගෙවල් දොරවල් කඩන්ඩ හිතෙන කම්මැලි සහගත ස්වභාවයක්, එක්ක ගෙවල් දොරවල් වල මිනිස්සුත් එක්ක පුංචි නොහොඳ නෝක් අඩු රණ්ඩු සරුවල් වගේ තිබිච්ච ඒවා යම් ප්‍රමාණයකට කළමනාකරණය වෙන්න පටන් ගන්නවා. අර අතින් පයින් හයියෙන් විසඳ ගන්න තිබිච්ච ප්‍රශ්න ඔළුවෙන් බුද්ධියෙන් විසඳ ගන්න පුළුවන් මට්ටමකට බුද්ධිය වර්ධනය වෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුන ගන්න පුළුවන්. ඒ නිසා පහුගිය කාල පරිච්ඡේදයේදී යම් කිසි කේතසාගති ස්වභාව, හිතුවක්කාර මුරණ්ඩුගත ස්වභාව වගේ දේවල් තිබුණා නම් ආන්ගේ හිතුවක්කාර මුරණ්ඩුගත ස්වභාව යම් ප්‍රමාණයකට සමතයකටපත් වෙලා අසල්වාසීන් සමග, තමන්ගේ ගෙදර ඥාති හිතයිසීන් සමග, තමන්ගේ ඥාතීන් සමග, අම්මා තාත්තා එක්කලා සුහදශීලීව මේ ප්‍රශ්න විසඳ ගන්න කාල පරිච්ඡේදයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමන්ගේ ගෙවල් දොරවල් ලස්සන කරගන්නත් මේ කාල පරිච්ඡේදයේදී පෙළමෙන සුළු ස්වභාවයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. එනිසා වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග තිබුණට ඒ සමාජීය අභියෝග, වෘත්තිමය අභියෝග වලට සාධාරණව පෙනී සිටින, එහෙම නැත්නම් සාධාරණ වේවට උත්තර හොයන කාල පරිච්ඡේදයක් විදිහටත් හඳුනා ගන්නට ඉඩ කඩක් වාසනාවක් තියෙනවා. සමාජ සම්මතය ඇතුළේත් ඔබ බලාපොරොත්තු නොවන අරමුණු වලට, ඔබ බලාපොරොත්තු නොවන ඉලක්ක වලට යන්න පුළුවන් ඉඩ කඩ වාසනාව ලැබෙනවා. එනිසා සමාජීය සම්මතය ඇතුළේ ඔබ කොහොමද ගනුදෙනු කරන්න කියන එක අසල්වාසීන් එක්කලා මේ කාල පරිච්ඡේදයේදී පෙන්눔 කරනවා. මේ හැම එකක් ඇතුළේම ඔබ බලාපොරොත්තු නොවන යම්කිසි සමාජීය දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්කමක් තියෙනවා.
හැබැයි ඔබගේ ආධ්‍යාත්මික ගුණේ යම් ප්‍රමාණයකට කපටි සහගත විදියට අඩු වෙන්න පුළුවන්කමක් තියෙන වගේ මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔබ පන්සල, පල්ලිය, කෝවිල, පූජනීය ස්ථානත් එක්ක කරපු ගනුදෙනුව, උසස් අධ්‍යාපනික ස්ථානත් එක්ක කරපු ගනුදෙනුව යම් කිසි ආකාරයකට බාධාවකට පාත්‍ර වීමේ ඉඩකඩක් පිළිබඳව පිළිඹු වෙනවා. අනිත් අතට තමන්ගේ වෙළඳ ව්‍යාපාරික කටයුතු ආදී දේවල් වලට මිඩම් කරන්න තිබිච්ච කාලය යම් ප්‍රමාණයකට අඩු වෙනවා. තමන්ගේම අය සමහල්ලාවට ඒවට හතුරුකමක් වවට පේනවා. ඒ කියන්නේ සමහර තැන්වලදී වෙළඳාම් කරනකොට ඒවට කාලය මිඩංගු කරන්න තිබිච්ච එක තමන්ගේ ඥාතියන්ට, තමන්ගේ අසල්වාසීන්ට, තමන්ගේ හිතවතුන්ට යොමු කරනවා. එතකොට තර ටිකක් යම් ප්‍රමාණයකට ඈත්වීමක් සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. මෙන්න මේ ඈත්වීම තමන් කළමනාකරණය කරගන්න ඕන කියන එකයි මූලිකව පිළිඹිබු වෙන්නේ. තමන්ගේ ආර්ථිකය, තමන්ගේ සමාජ සම්මතය, තමන්ගේ වටපිටාව, තමන්ගේ ගුණධර්ම, මේ හැම එකක් ඇතුළෙම තමන් බලාපොරොත්තු නොවන දියුණුවක් අපේක්ෂා කරන්න ඕනේ. තමන් බලාපොරොත්තු නොවන ගමනකට තමන් යා යුතුයි කියලා පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් හැම අවස්ථාවකදීම තමන්ගේ අභිමතය, තමන්ගේ සමාජ තත්ත්වය, තමන්ගේ ආධාර, තමන්ගේ රැකියාව, තමන්ගේ තත්ත්වය මේ උසස් කරගන්න කටයුතු කිරීම ඉතාමත්ම සුබයි. පුළුවන් හැම වෙලාවක මේ නිසා ඒ පිළිබඳව ගනුදෙනු කරන්න, කටයුතු කරන්න, සමාජ සම්මතය පිළිබඳව ඉවසීමෙන් කටයුතු කරන්න, සමාජ සම්මතය පිළිබඳව කැපවීමෙන් කටයුතු කරන්න, කොහොමද මේ කැපවීම ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතාබලා කටයුතු කරන්නට ඕන, වෘත්තිමය தත්වය පිළිබඳව කටයුතු කරන්නට ඕන. ඒ නිසා අවබෝධයකින් කටයුතු කිරීම හරිම වැදගත්. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබ ඔබගේ වික්‍රමයේ වර්ධනය කරගන්න දරන උත්සාහය පිළිබඳව තමයි පෙන්눔 කරන්නේ. තමන්ගේ தත්වය ඉහළ නන්ව ගන්න, තමන්ගේ හැකියාව ඉහළ නන්ව ගන්න, තමාගේ සමාජ ක්‍රමවේදයන් ඉහළ නන්ව ගන්න මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තාම හොඳයි. ඒ විතරක් නෙමෙයි, රැකී රක්ෂා කටයුතු, එළෙහෙළදාම් කටයුතු දියුණු පමුණු කරගන්නත් පුළුවන්කමක් මේ කාල පරිච්ඡේදයේදී සැලසේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කරන කටයුතු කිරීම පිළිබඳව, සමාජීය අවබෝධයකින් යුක්තව කරන කටයුතු කිරීම පිළිබඳවත් අපිට යම් ආකාරයක රැකවරණයක්, ආශිර්වාදයක් ලැබිය යුතුයි කියන මානසිකත්වය තමයි මේ කාල පරිච්ඡේදයේදී පෙන්වුම් වෙන්නේ. නිතර කෙටි ගමන් බිමන් ආදී දේවල් යෙදෙනවා. මේ නිතර කෙටි ගමන් බිමන් ආදී දේවල් යෙදීම සමාජ සම්මතය ඇතුලේ යම් ආකාරයකට කටයුතු කිරීම, මේ වගේ දේවල් වලින් තමන්ගේ කොහොමද ජීවිතයට ශක්තියක් එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්නටත් සිද්ධ වෙනවා. ආගම, දහම, කුලය සම්බන්ධ කාරණා පිළිබඳව වෙනදට වඩා වැඩියෙන් වර්ධනය වෙනවා. ඒ වගේම නීත්‍යානුකූල නොවන වැඩ කටයුතු වලටත් නීත්‍යානුකූල රාමුවේ ඇතුළේ වැඩ කරන්න පුළුවන්ද කියලා උත්සාහවන්ත වෙන කාලයක්. ඒ නිසා හරිම පරිස්සමෙන් වෙන්න ඕන. මොකද තමන්ගේ සහජ කුසලතාවයේ, තමන්ගේ ආත්ම විශ්වාසයේ ආදී දේවල් එක්කලා ටිකක් අමුතු ක්‍රීඩාවක් කරන කාල පරිච්ඡේදයක් විදිහටයි මේක හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. සමහර තැන්වලදී හොඳින් හෝ නරකින් තමන්ගේ වැඩේ කරගන්න දරන උත්සාහයන් පිළිබඳවත් මේ කාල පරිච්ඡේදයේදී පෙන්වුම් වෙනවා. මේක නිසාම අනපේක්ෂිත කේන්ති සහගත ස්වභාවයන්, අනපේක්ෂිත වෛර සහගත ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. ආදායම, බලය, தত্ত্বය මේ දේවල් ක්‍රමානුකූලව වර්ධනය වෙනකොට, සමාජීය සම්මතය ඇතුළේ මේ දේවල් ක්‍රමානුකූලව දියුණු වෙනකොට ඔබ කොහොමද මේ තැනට එන්නේ කියන එක ඔබ විසින්ම තීන්දුව తీරන ගත යුතු වෙනවා. කෙටි ගමන් බිමන්, සමාජ ගමන් බිමන්, සමාජ தত্ত্বයන් පිළිබඳව ගමන් බිමන් ආදී දේවලුත් ඇති කරන සුළු ස්වභාවයක් තමයි ඒ නිසාම පෙන්වුම් වෙන්නේ. මානව දයාව සම්බන්ධ කාරණා, සමාජ දයාව සම්බන්ධ කාරණා ආදී දේවල් වලටත් සාපේක්ෂව ගත්තහම යෝග්‍යයි සුබයි කියලා පෙන්වුම් කරලා තියෙනවා. රැකී රක්ෂා කටයුතු වලට, වෙළෙහෙළදාම් කටයුතු වලට පූර්ණ අවබෝධයකින් යුක්තව කරන ක්‍රියාත්මක වීම ආදී දේවල් වලට මේ ඉදිරි කාල පරිච්ඡේදයේ කොහොමද ක්‍රියාවට නන්වගන්නේ කියලා අපිට හිතන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම ආකාරයකින්ම කරන ගනුදෙනු කිරීම පිළිබඳව, හැම ආකාරයකින්ම කරන කටයුතු කිරීම පිළිබඳව යම් අවබෝධයකින් යුක්තව ක්‍රියාත්මක වීම, යම් අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම, සැලකිලිමත්ව ක්‍රියාත්මක වීම පිළිබඳව හිතන්න. ජීවිතයට අවබෝධයක් දෙන්න, ජීවිතයට බලයක් දෙන්න, ජීවිතයට ශක්තියක් දෙන්න මේ කාල පරිච්ඡේදයේදී ක්‍රියාත්මක වීම හරිම වැදගත් කියන එක පැහැදිලි වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග, සමාජීය සම්මත අභියෝග ආදී දේවල් වලටත් යහපත් තත්ත්වයක් තමයි හඳුන ගන්න පුළුවන්කමක් තියෙන නිසා ඒ ගැන අවබෝධයකින් ක්‍රියාත්මක වුණොත් එහෙම ඔබට ඔබගේ අවබෝධය වඩ වඩා වර්ධනය කරගන්න හැකියාව ලැබේ. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට කේන්තිය පාලනය කරගන්න ටික ටික හුරු වෙනවා. පහුගිය දවස් ටිකේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. තමන්ගේ ආර්ථිකයට ප්‍රශ්නයක් මේක, තමන්ගේ තත්ත්වයට ප්‍රශ්නයක් මේක. කේන්තිය ආවේගය ඇති වෙනවා, වචන වාවිච්චි කරනවා, නීතිමය ගැටලු, භාෂාමය ගැටලු, තත්ත්වයේ සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්, හැලහැප්පීම්, පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. මේවා සියල්ල යම් ප්‍රමාණයකට පාලනය වෙන, මේවා සියල්ල යම් ප්‍රමාණයකට කළමනාකරණය වෙන, මේවා සියල්ල යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක නැන් වෙන අවබෝධාත්මක ජීවිතයක් ගත කරන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. වෘත්තිමය වශයෙන්, සමාජීය වශයෙන්, සම්මතය වශයෙන් ඔබ කොහොමද කටයුතු කරන්න කියවෙලා හිතාමතා ක්‍රියාත්මක වෙන්න ඕන.
ජාතිය ආගම කුලය මේ ආගි දේවල් එක්කලා වචන පාවිච්චි කිරීම ඇතුලේ කොහොමද ඔබ ඔබගේ අරමුණට යන්නේ කොහොමද ඔබගේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්නේ කොහොමද මේ දේවල් කළමනාකරණය කරගන්නේ කියලා ඔබට හිතන්න සිද්ධ වෙනවා කෙටියෙන් වුණත් සමහර ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා වෘත්තිමය වශයෙන් සමහර ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා අභියෝගාත්මක වශයෙන් ඔබට සමහර දේවල් කරන්න සිද්ධ වෙනවා ඒ වගේම තමයි බොහෝ තැන්වලදී ඔබට කතිකයක් විදිහට හැසිරෙන්න සිද්ධ වෙවි බොහෝ තැන්වල ඔබට වචන පාවිච්චි කරලා සමහර තැන්වලදී ඔබට ස්ථාවර වෙන්න පුළුවන්කමක් ලැබෙවි අභියෝගාත්මක තැන්වලදී මේ අභියෝග කොහොමද ඉටු කරගන්නේ කියලා ඔබට හිතන්න පුළුවන්කමක් තියෙනවනම් මේ අභියෝග සාර්ථක කරගන්නේ කොහොමද කියලා ඔබට හිතන්න පුළුවන්කමක් පවතිනවනම් මේකත් වාසනාවන්ත තත්වයක් මේකත් සුභවාදී තත්වයක් මේකත් යම් ප්‍රමාණයකට ක්‍රියාත්මක වෙන තත්වයක් එහෙනම් මෙන්න මේ ක්‍රියාත්මක වීම සමාජීය තත්වයට පත්වීම සමාජ සුභසාධන තත්වයට පත්වීම කියන කාරණා ඇතුලේ ඔබ බලාපොරොත්තු වෙන ඔබ බලාපොරොත්තු වට ජීවිතයට යම් කිසි ආකාරයක ස්ථාවරත්වයක් ක්‍රියාත්මක වෙන ඔබ බලාපොරොත්තු වෙන කටයුතු ආදී දේවල් සම්බන්ධව කොහොමද මේ දේවල් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වෙන්නේ කියලා කටයුතු කරන්නට ඕන ආදායම් වර්ධනය කරගන්න සමාජ තත්ත්වය වර්ධනය කරගන්න වෘත්තිමය තත්ත්වය වර්ධනය කරගන්න මේ හැම එකක් ඇතුළෙම ඔබ බලාපොරොත්තු වෙන ඉලක්කවලට ඔබ බලාපොරොත්තු වෙන තැනකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා කෙටියෙන් වුණත් සමහර වැඩ කටයුතු සිද්ධ වෙනවා කෙටියෙන් වුණත් සමහර වැඩ කටයුතු පිළිබඳව ඔබට හිතන්න සිද්ධ වෙනවා ඒ නිසා ඒ ගැන අවබෝධයකින් කටයුතු කරලා ජීවිතේ ජය ගන්න මහන්සි ගන්න ධනු ලග්නයෙන් උපන් ඔබගේ ඔළුව උඩ රවි කුජය ඉදදි ඔන්න එතෙන්ට බුද එනවා වක්‍රය අත්හැරලා දාලා එහෙනම් දැන් බුදගේ සෞම්‍ය ස්වභාවය ඔබගේ මනසට ඒකාග්‍ර වෙන්න ගන්නවා යටපත් වෙලා තිබිච්ච බුද්ධිය හීන වෙලා තිබිච්ච බුද්ධිය ආයෙත් ඉස්මතු වෙන්න පටන් ගන්නවා ඒ නිසා ක්‍රමානුකූලව බුද්ධිමත්ව කටයුතු කරන්න පෙළඹෙනවා කොහොම වුණත් පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කාල පරිච්ඡේදයක් මතක තියාගන්න ඔබගේ වික්‍රමය ඔබගේ වෘත්තිමය හැකියාව ඔබගේ වාසස්ථාන සම්බන්ධව ආදී දේවල් පිළිබඳව ගැටලු ඇති වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක් සෙනසුරු තුන්වැන්නේ ගමන් කරනවා වාසස්ථාන පිළිබඳව ගැටලුකාරී ස්වභාවය ඇති වෙනවා මේක ඉදිරි කාල පරිච්ඡේදයක් මුළුල්ලේම සෙන්සුරු තුන්වැන්නේ හතරවැන්නේ ගමන් කරන කාල පරිච්ඡේදයේදී ඉඩකඩන් දේපල සම්බන්ධව ආරවුල් ගැටලු පීඩාකාරී ස්වභාවය යන්න පුළුවන්කමක් තියෙන එකේ මුලක් ආරම්භ වෙන්න පුළුවන් ඔබගේ වචනවල ඇතිවෙච්ච ගැටලුවක් මුල් කරගෙන නීතිමය ගැටලුකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා ඔබගේ වචනවල ඇතිවෙච්චා වූ බාධාවක් පිළිබඳව මුල් කරගෙන ඉවරලා ඔබට යම් කිසි නඩුහබයක් පැටලෙන්න පුළුවන්කමක් පවතිනවා ඒ නිසා පොලිසිය නීති උසාවි ආදී දේවල් වලට සහ සම්බන්ධ වෙන කටයුතු වලින් හැකිතාක් ඈත් වෙලා කටයුතු කරන එක තමයි සාපේක්ෂව ගත්තහම මේ කාලෙදි හොඳයි කියලා පෙන්වුම් කරලා තියෙන්නේ ඒ වගේම සෞම්‍ය ස්වභාවයකින් පුළුවන් තරම් කටයුතු කරන්න හැමතිස්සෙම හිතේ තියාගන්න ඕන දේ තමයි අතේපයේ හයිය අවියායුධවල හයිය ඉස්මතු කරගන්නවට වඩා බුද්ධිමේ හයිය පැන්සලේ හයිය පෑනේ හයිය වචනවල හයිය පාවිච්චි කරන එක හොඳයි කියන කාරණාව. ඒ නිසා කටතිබේ වලට වචන පිට කරන්න යන්න එපා. අනුන්ට හිංසා වෙන වචන පිට කරන්න යන්න එපා. ඒ වගේ පාඩුව පීඩාකාරී ස්වභාවය ඔබට බොහෝ කාලයක් මුළුල්ලේ පාවිච්චි වෙන්න පුළුවන් ඇති වෙන්න පුළුවන්කමක් තියෙන නිසා හැකිතාක් ඉවසන්න හැකිතාක් පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න. ඔබගේ ආශිර්වාදයේ වචනවලයි තියෙන්නේ. ඒ නිසා වචනවලින් ඔබ අනිත් අයට සෙත් කරන්න. වචනවලින් අනිත් අයට උදව් උපකාර කරන්න. මේ වචනවලින් කරන උදව් උපකාර සෙත් කිරීම ඇතුලේ ඔබගේ ජීවිතයට කොයි විදියටද ඒවා ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ඇතුලේ ඔබ සෞම්‍යව කටයුතු කළා ඔබගේ ජීවිතයට යම් කිසි වාසනාවන්ත ස්වභාවයක් එක්කාසු කරගන්න පුළුවන්. හැකියාව ශක්තිය ලැබෙන අලුත් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අලුත් භාෂා දැනුම වර්ධනය කරගන්න පුළුවන්. බුද්ධි ප්‍රභාවය වර්ධනය කරගන්න පුළුවන්. අලුත් දේවල් ඉගෙනගෙන අලුත් දේවල් එක්කලා තමන්ගේ ජීවිතයට සෞභාග්‍යමත් භාවයක් ළඟා කරගන්න පුළුවන්කම පවතිනවා. මෙන්න මේ සෞභාග්‍යමත් ස්වභාවය සහ දියුණුව පිදස ගන්නා වූ කැපකිරීම ඇතුළේ තමයි ඔබගේ හෙට දවස සාර්ථක වෙන්නේ. ඔබගේ ජීවිතයේ සාර්ථක වෙන්නේ භෞභෝග සම්පත්තියෙන් ලැබෙන්නේ. එහෙනම් ඉතිරි කිරීම වර්ධනය කරගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ 12 වෙනට තමයි බුධගේ ප්‍රවිෂ්ඨ වීම වෙන්නේ. රවි කුජත් ඉන්නවා. ඒ නිසා ගමන් බිමන් යනකොට වැඩ කටයුතු ආදී දේවල් කරාදී ටිකක් පරිස්සමෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසාම නීතිය සම්බන්ධ කටයුතු, භාෂාව සම්බන්ධ කටයුතු, අධ්‍යාපනය සම්බන්ධ කටයුතු වලදී මකර ලග්නයෙන් උපන් ඔබ යම් ආකාරයකට පහළට වැටෙන්න පුළුවන්කමක් තියෙන කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔබ ඉගෙන ගන්න දේවල් පිළිබඳව වෙනතට වඩා වැඩියෙන් අවධානය යොමු කරන්නට ඕන. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ඕන. උස් ස්ථාන, තෙත් සහිත ස්ථාන වගේම කැපෙන කොටන උපකරණ වගේ දේවල් පරිශීලනය කරද්දී, ගිනි ගන්න උපකරණ පරිශීලනය කරද්දී ඔබ ටිකක් වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන කාල පරිච්ඡේදයක් විදිහටයි හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ වගේම ඔබ නොදන්නා කිසිම ලියකියවිල්ලකට සැකේ වාසිය තියාගෙන අස්සම් කරන්න යන්න නම් එපා. එයා හොඳයි, එයා මෙහෙම කරන එකක් නෑ වගේ අදහස් තියාගෙන කවදාවත් ඔබ
අත්සන් කරන්න යන්න එපා. ඔබට නීතිමය ගැටලුකාරී ස්වභාවයක් ළඟ ළඟම ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා අත්සන් තැබීම ආදී කටයුතුවලදී, වචන පාවිච්චි කරන කටයුතුවලදී, සංගීතයේ කළමනාකරණයේ භාෂාව සම්බන්ධ කටයුතුවලදී බොහොම පරිස්සම් වෙන්නට අවශ්‍ය වෙනවා. බැංකු මූල්‍ය ශ්‍රේෂ්ඨ ආශ්‍රිත කටයුතුවලදී බැංකු මුදලක් ණය මුදලක් ගෙවා ගන්නට නොහැකි වෙලා යම්කිසි මානසික පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න ඔබට ඉඩ කඩක් පෙන්눔 කළා පවතිනවා. කොහොම වුණත් රවි කුජ බුධ කියන ත්‍රිග්‍රහ යෝගයක් ඔබගේ දොළොස්වැන්නේ යෝගවීම කියන කාරණා ඇතුලේ ගත්තාම ගමෙන් නගරයෙන් පිටකරන ගනුදුරු කිරීම වලදී, භාෂාවෙන් පිටකරන ගනුදුරු කිරීම ආදී දේවල් වලදී සාපේක්ෂව සුබයි කියන කාරණාව තමයි ඒකෙදී පෙන්눔 වෙලා පවතින්නේ. ඒ නිසා සාපේක්ෂව කොහොමද ඔබ කරන ගනුදුරු කිරීම, සාපේක්ෂව ඔබ කොහොමද කරන ක්‍රියාත්මක වීම කියන කාරණා ඇතුලේ ජීවිතේ ජය ගන්නවා නම්, ජය ගන්න ජීවිතේ කොයි විදිහට කැප වෙන්නේ, ඒ කැප වෙන ජීවිතේ සාර්ථක කර ගන්න නම් වෙහෙස වෙන්න ඕන කොයි විදිහටද කියන කාරණා පිළිබඳව අපිට හිතන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අභියෝග ජය ගන්න මහන්සි වෙලා වැඩ කටයුතු කරන්න පෙළඹෙන්න කියන කාරණාව මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව අන්න ඇත් සමග කරන ගනුදුරු කිරීම වලදී ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයන් පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕන. විවාහ වෙලා ඉන්නා වූ අයගේ යුග ජීවිතය සම්බන්ධව සියුම් ගැටලු පීඩාකාරී ස්වභාව තිබුණා නම් ඒව යටපත් වෙන හැබැයි වාසනාවන්ත කාල පරිච්ඡේදයක්. අනිත් අතට වියදම් ඉහළ යන්න පුළුවන් ස්වභාවයක් පෙන්눔 කරලා තියෙනවා. විනෝදාස්වාද ගමන්, ගමෙන් නගරයෙන් පිට ගමන්, දුරබැහැර ගමන් යෙදෙන කාල පරිච්ඡේදයක් විදිහටයි මේ කාලේ පෙන්눔 කරලා තියෙන්නේ. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ කටයුතු සම්පාදනය කරනකොට අලුත් වෙළඳාම් කටයුතු පිළිබඳව, අලුත් ගිවිසුම් පිළිබඳව, අලුත් මූල්‍ය සම්බන්ධතා පිළිබඳව මේ කාල පරිච්ඡේදයේදී වැඩි අවධානයක් යොමු කරනවා. සමාජීය තත්ත්වය ආදී දේවල් වලට සාපේක්ෂව හොඳයි. වෘත්තිමය තත්ත්වයේ සම්බන්ධ කාරණා ආදී දේවල් වලට සාපේක්ෂව ගත්තාම හොඳයි. සමාජ සම්මතයේ සමාජීය තත්ත්වය ආදී දේවල් ඇතුලේ කොහොමද අපි යම්කිසි කටයුත්තක් කරන්නේ, එහෙම නැත්නම් කොහොමද අපේ ජීවිතය ඇතුලේ සමහර දේවල් සතුට සමරන්නේ කියන කාරණාව පිළිබඳව හිතන්නට සිද්ධ වෙනවා. ආගම දහම සම්බන්ධ කාරණා, කුලය සම්බන්ධ කාරණා ඔළුවේ තියාගෙන ඉන්න එපා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග, සමාජීය සම්මත මේ හැම එකක් ඇතුළෙම ඔබ බලාපොරොත්තු නොවන ගමනක් ඔබට යන්න පුළුවන් කමක් තියෙනවා. වෘත්තිමය අභියෝගයක්, සමාජීය අභියෝගයක්, සමාජීය සම්මතයක් ඔබගේ ජීවිතයට එකතු වෙනවා. එහෙනම් ඒ ආශිර්වාදය ඔබගේ ජීවිතයට ලැබෙනකොට, ඔබගේ සම්මතය ඔබගේ ශක්තිය බවට පත් වෙනකොට ඔබට අලුත් ගමනක් යන්න පුළුවන්කමක් තියෙනවා. කාලය තිස්සේ නොකරපු වෙළහෙළදාම් කටයුතු ආයෙත් කරන්න ආරම්භයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. වෘත්තිමය වශයෙන් දියුණුවක්, සමාජීය වශයෙන් දියුණුවක්, සම්මතයක් එහා ගියපු දියුණුවක් හදා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. අමාරු කාරණාවලදී, අමාරු කටයුතුවලදී, අමාරු තැන්වලදී ඔබ කොහොමද මේවා සාර්ථක කරගන්නේ කියලා හිතන්න සිද්ධ වෙනවා. කෙටි ගමන් බිමන්, කෙටි දුරබැහැර වුණත් කෙටි ගමන් බිමන් යන්න සිද්ධ වෙනවා. ඒවා ටිකක් දුරබැහැර කියලා කිව්වට යනව එනවා වගේ. ඒවා ටිකක් කෙටි ගමන් බවට පත් වෙනවා. ඒ නිසා නිතර යන ගමන් බිමන් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම වුණත් තමන්ගේ தත්ත්වය උසස් කරගන්න පුළුවන් වාසනා ගුණයක් ලැබෙන, තමන්ගේ දැනුම උසස් කරගන්න පුළුවන් වාසනාවක් ලැබෙන, නීතිමය ගනුදෙනු කිරීම ආදී දේවල් වලින් ජයග්‍රහණත්පත් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙන, එහෙම නැත්නම් නීතිමය ගනුදෙනුවකට මුල පුරන්න සූදානම් වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. මේ පිළිබඳව අවධානයකින් කටයුතු කරලා ජයග්‍රහණයේ සපත කර ගැනීම වඩාත් වැදගත් වේවි. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපනය හදාරනවා නම්, ඒ අධ්‍යාපනය හදාරන කටයුතු පිළිබඳව වෙනදට වඩා හිතන්න ඕන, වෙනස් වෙනස් ආකාරයේ දේවල් ඉගෙන කියා ගන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්. විශේෂයෙන් අලුත් භාෂාවල් පිළිබඳව, අලුත් සංනිවේදන ක්‍රමවේද පිළිබඳව, අලුත් තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඔබට වාසනා ගුණය තියෙනවා. ඒ අතරතුරේදී ඔබගේ දන්පින් දීමේ වැඩපිළිවෙල තවදුරටත් වර්ධනය කරගන්න, තවදුරටත් සමාජ තත්ත්වය උසස් කරගන්න, තවදුරටත් සමාජ තත්ත්වය වර්ධනය කරගන්න මහන්සි ගන්න ඕන ස්වභාවයක් තමයි මේක ඇතුලේ පෙන්눔 කරලා තියෙන්නේ. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ රැකී රක්ෂා කටයුතු, වෙළහෙළදාම් කටයුතු පිළිබඳව අලුත් මානයකින් ඔබ හිතනවා. තමන්ගේ රස්සාව රකගන්න ඕන කාල පරිච්ඡේදයක්, තමන්ගේ රස්සාව දියුණු කරගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් වගේ මතක තියාගන්න. ඒ නිසා වෙනදා උදව් උපකාර කරපු නැති මිනිස්සු ඔබට මේ කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙනවා. වෙනද සමහරලාට කල්මරපු, කල්ගත්ත, ඈත් වෙච්ච, දුරස් වෙච්ච මිනිස්සු ඔබට ලං වෙලා තමන්ට නොහිතන ආකාරයට උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙනවා. සමාජීය සම්මතය ඇතුලේ කොහොමද මේ දේවල් ක්‍රියාත්මක වුණේ කියලා ඔබ සිතා බලා කටයුතු කළ යුතුම වෙනවා. වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග අනන්ත ප්‍රමාණෙද්දී අන්නේ වෘත්තිමය අභියෝග, සමාජීය අභියෝග වලට සාධනීය වශයෙන් ඔබ උදව් උපකාර කරනකොට ඒ සාධනීය ස්වභාවය වර්ධනය කරගන්න, ඒ සාධනීය ස්වභාවය දියුණු කරගන්න කැපවෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ආදායම වර්ධනය වෙනවා, සමාජීය තත්ත්වයේ වර්ධනය වෙනවා, වෘත්තිමය තත්ත්වයේ වර්ධනය වෙනවා, රැකී රක්ෂා තත්ත්වයේ වර්ධනය වෙනවා, කෙටි ගමන් බිමන් ආදී දේවල් යෙදෙනවා. ඒ කෙටි ගමන් බිමන් ආදී දේවල් යෙදিলা ඒ වගේන් තමන්ට අලුත් දේවල් කරන්න පුළුවන්කමක් ලැබෙනවා. විශේෂයෙන් තමන්ගේ වයසට වඩා අඩු වයසක් තියෙන පුද්ගලයොත් එක්කලා රස්සාව කරන තැන්වලදී, එහෙම නැත්නම් නිලතලයෙන් පල්ලැහැ තත්ත්වයේ අයත් එක්කලා හොඳින් ගනුදෙනු කරලා අලුත් යමක් එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. යකඩ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා පාද යාත්‍රා ආදී දේවල් කරලා, නැත්නම් පයින් ගිහිල්ලා වාහන පාවිච්චි කරලා මේ වගේ බොහෝ දේවල් වලින්
තමන්ගේ ජීවිතේ කොයි වගේ තත්ත්වයක්ද පවතින්නේ කියන කාරණාව පිළිබඳව සිතන්නට සිද්ධ වෙනවා. මානව දයාව තමයි වැදගත් වෙන්නේ. සමාජ දයාව තමයි වැදගත් වෙන්නේ. වෘත්තිමය දයාව තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා සමාජය, මානව දයාව, වෘත්තිමය දයාව කියන කාරණා ආදී දේවල් වලදී කොහොමද මේ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ කියලා හිතන්න සිද්ධ වෙනවා. කෙටියෙන් කෙටියෙන් අලුත් අලුත් වැඩ සිද්ධ වෙනවා. වෘත්තිමය තත්ත්වයන් ආදී දේවල් දියුණු පමුණු කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. මහා වැඩ කටයුතු ආරම්භ කරනකොට ඒ මහා වැඩ කටයුතු තමන්ගේ ක්‍රමයට කරගන්නේ කොහොමද කියවිලා සිතා බලා කටයුතු කිරීම වෘත්තිමය වශයෙන් දියුණුවක් සඳහා කටයුතු කිරීම තමයි කළ යුත්තේ කියලා පෙන්වුම් කළා. ඒ නිසා පුළුවන් හැම අවස්ථාවකදීම යම්කිසි ජයග්‍රහණයක් උදෙසා කටයුතු කරන්න, පුළුවන් හැම අවස්ථාවකදීම යම්කිසි බලාපොරොත්තුවක් උදෙසා කටයුතු කරන්න. ඒ බලාපොරොත්තුව සුභවාදී බලාපොරොත්තුවක් බවට පත් වෙනකොට, ඒ බලාපොරොත්තුව ජයග්‍රාහී බලාපොරොත්තුවක් බවට පත් වෙනකොට තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න හැකියාව ලැබේවි. එනිසා උසස්වීම් බලාපොරොත්තු වෙන අයට ඉහළ නිදාරින් සමග ලෙංගතුකමින් ගනුදෙනු කරලා ඒ උසස්වීම් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. රජයේ අර්ධ රාජ්‍ය සේවා කටයුතු, යකඩ යන්ත්‍ර සූත්‍ර, ගින්දර ගිනි අවි සම්බන්ධ කටයුතු, එහෙම නැත්නම් අපි කියන නිල ඇඳුමක් අඳින වෘත්තිමය කටයුතු ආදී වල නිරත වෙලා ඉන්න කට්ටියට වැඩි ආදායම් ලැබේවි. ලග්න රාශියේ සෑම ලග්නයක් පිළිබඳවම අදත් අපි ඔබත් සමග කතා කළා. කොහොම වුණත් බුධ කියන්නේ නරක නපුරු ග්‍රහයක් නෙවෙයි. ඔබගේ බුද්ධි ප්‍රභාවය වැඩි වැඩියෙන් වර්ධනය කරගන්න තරමට බුධගේ ශාන්ති ස්වභාවය ඔබට ළඟා කරගන්න වාසනාව තියෙනවා. නිතර ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලබා ගන්න. ඕම් ගණේෂාය නමහ.